අන්තිම තැන ගන්න විට ගීතාවලිය 87 වන පරිච්ඡේදයේ දෙවන පදය ස්වාමින් වහන්සේ යාකොබ්ගේ වාසස්ථාන සියල්ලට වඩා සියොන් දොරටු වලට ප්‍රේමවන සේක යාකොබ්ගේ වාසස්ථාන යනු පැරණි ගිවිසුම් ශුද්ධවතුන්ගේ වාසස්ථානයයි ඒ වාසස්ථාන සියල්ල එකට එක් කළත් ඒ සැමට වඩා සියොන් දොරටු සුන්දර වීම කොතරම් විස්මිතද කොතරම් සැබෑද නගරයක දොරටු වලට වඩා එහි කැපී පෙනෙන තැන් බොහෝ තිබේ ආත්මිකව කත්කල මෙම දොරටු වලින් නිරූපණය කෙරෙන්නේ පොළොවේදී අවසාන ස්ථානය ලබාගත් ශුද්ධවන්තයන්ය ස්වාමින් වහන්සේ සියොන් දොරටු වලට එනම් සුභාරංචිය උදෙසා අවසන් තැන ගන්නා වූ අයට ඇත්ත වශයෙන්ම ප්‍රේම කරන සේක එපිස තුන්වන පරිච්ඡේදයේ අටවන පදයේ තමා සියලු ශුද්ධවන්තයින්ගෙන් ඉතා කුඩා තැනැත්තා බව ශුදෝ පාවුල් තුමා පවසයි සියලු ජාතීන්ට අයත් වන්දනාකරුවන් සියොනේ දොරටු හරහා ඇතුල් වන බව ගීතාවලිය 87 වන පරිච්ඡේදයේ දෙවන පදයේ වෙනත් අනුවාදයක සඳහන් වෙයි ශුද්ධවන්තයින් අන්තිම ස්ථානයගෙන දෙවියන් වහන්සේට සේවය කරන විට ඔවුන් ඉමහත් ආශිර්වාදයක් බවට පත්වේ. එවැනි ශුද්ධවන්තයන්ගේ ජීවිත හා සේවය හරහා සියලු ජාතීන්ට අයත් සෙනඟ සත්‍යතාවේ වන්දනාකරුවන් ලෙස දේව අභිමුඛයට පැමිණෙති. අලංකාරයේ සම්පූර්ණත්වය වන සියොනෙහි එතුමන් සමග සදහටම සිටින්ට හැකිවන පිණිස අන්තිම තැනගෙන සේවය කරනු සඳහා නැගෙනහිර පටන් බස්නාහිර දක්වා දෙවිතුමන් අපට ඇරයුම් කරන සේක කොතරම් උසස් කැඳවීමක්ද නගරය හෝ නිවස අප්‍රසන්න සිදුවීම් හා පුද්ගලයන්ගෙන් රැකවල් කිරීම සඳහා දොරටු ආරක්ෂකයින් ලෙසද සේවය කරයි මෙම දොරටු මෙන් දෙවියන් වහන්සේගේ ගෘහය නොහොත් සභාව ආරක්ෂා කිරීම සඳහා අන්තිම තැන ගැනීමට කැමති මෙවන් ශුද්ධවන්තයන් ස්වාමින් වහන්සේට අවශ්‍ය කෙරේ.